අයිබවන් හරිදී හරියට සැමට කලින් කවදත් ඔබට කියන සියත සවසායේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල් වෙතයි ප්‍රථමයෙන් අවධානය නව පාසල් වාර්ය හෙටින් නැරඹේ බස්නාහිර පළාතේ පාසල් 5 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් විවෘත වෙයි. අගෝස්තු මාස ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග නොපැවැත්වීම පිළිබඳවත් සාකච්ඡා. අසත් සාලිගේ ප්‍රකාශය විමර්ශනයට CID කණ්ඩායමක් මෙරට නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක කරනවා. ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශය. ඉන්දිය ජපාන සහයෙන් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ගිවිසුම නීතිපතිට විදේශගතව සිට පැමිණෙන පිරිස සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් දකුණු අප්‍රිකානු ප්‍රභේදය මර්ධණයට මෙරට එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නැහැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙයි ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව ජගත් මානව හිමිකම් මණ්ඩලය ප්‍රකාශයට පත් කරයි අදත් දේශපාලන වේදිකාවේ සීනි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය 2021 වසරේ නව පාසල් වාරය හෙටින් ආරම්භ වනවා බසනාහිර පළාතේ 5 11 සහ 13 යන ශ්‍රේණි පමණක් හෙට දින විවෘත වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දෙමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි හෙට සිට ආරම්භ කරනු ඇත. මෙරටට බලපෑ COVID-19 වසංගත තත්ත්වය හමුවේ 2020 මාර්තු 11 වෙනිදා දිවයිනේ සියලුම පාසල් වසා දෙමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් වරින් වර පාසල් විවෘත කිරීමට සහ වසා දෙමීමට බලධාරීන්ට සිදුවුණේ COVID-19 හමුවේ එල්ල වූ බලපෑම හේතුවෙන්. මාස ගණනාවක් වසා දෙමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ විවෘත කිරීමට බලධාරීන් තීරණය කර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින්. මේ අනුව හෙට සිට බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා. 2021 මාර්තු මාසේ 15 වෙනි දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා නැවත පාසල් ආරම්භ වෙනවා බස්නාහිර පළාත ඇරෙන්න සෙසු පළාත්වල සුපුරුදු පරිදි සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත වෙනවා සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත වුණාට සෙසු පළාත්වල බස්නාහිර පළාතට සුවිශේෂීත්වයක් තියෙන්නේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 5 වෙනි ශ්‍රේණිය 11 වෙනි ශ්‍රේණිය සහ 13 වෙනි ශ්‍රේණිය රටේ තියෙන COVID-19 තත්ත්වය නිසා බස්නාහිර පළාතේ පාසල් අපිට ආරම්භ කරන්න ලැබුණේ නැහැ ඒ නිසා තමයි මේක අපි හඳුන්වන්නේ බස්නාහිර පළාතේ දරුවන්ට සුවිශේෂී අවස්ථාවක් කියන එක මේ අතර මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී පවත්වනවාද නැද්ද යන සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. අපකල විමසීමකදී ඒ මහතා සඳහන් කළේ එම සාකච්ඡා වලින් අනතුරුව අදාළ දින වකවානු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. අපස උසස් පෙළ ගත්තොත් එහෙම එතන ඉන්නවා දරුවෝ 3,00,000 ගිය පාර 62,000ක් කිය මේ පාර ඊටත් වැඩි කණ්ඩායමක් ඉඳී. ශිෂ්‍යත්වය සඳහාත් ඒ වගේම සංඛ්‍යාවක් සිටිනවා. විශේෂයෙන් ඔවුන් ප්‍රශ්නපත්‍ර සකසන විශේෂඥ මණ්ඩලවලට මේ උපදෙස් දෙන්න ඕනේ. ඒ වගේ ලොකු කාර්යයන් ගොඩක් එතුම අපිට පැටවිලා තිනා අපේ විභාග දෙපාර්තමේන්තුවට. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදියට මම ලේකම්වරයා විදියටත් අපේ අතිරේක ලේකම් පාසල් කටයුතු ඒ වගේම අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන සැලසුම් අපි එක්කව වෙලා මේ කටයුත්ත එතුමාට උදව් කරනවා. එනිසා මේ අහන ප්‍රශ්නවලදී යම් කිසි විදිහක පැවසුනා නම් තාම අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් නැහැ. අගෝස්තු මාසෙන් එහාට මේක කල් දාන්න කියලා. මොකද අපි කල් දැමීම නෙමෙයි කරන්න ඕනේ. අපි ඒ දේ නිශ්චිත වශයෙන්ම කරගැනීම. අසත් සාලි මහතා විසින් සිදු කිරුණු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අදාළව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පසුගිය නමවනදා හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදු කළා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරලාද අපි වෙනස් කරන්නේ නැහැ. අපිට කුර්ආනයයි හදීසයයි ෂරියායි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ.
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් සමග සමාජය තුල දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහුගේ එම ප්‍රකාශය රජයේ මෙන්ම විපක්ෂයේද දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් වුණා. එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම මහා සංඝරත්නයද එම ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ දින පැමිණිල්ලක්ද සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී හිටපු ආණ්ඩුකාරා සත්සාලි මහතා අත්අඩංගුවට ගන්නා බවයි. නැමෙම සත්සාලි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. අරගෙන එයා කරපු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වෙන ප්‍රකාශයක්. ෂරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවෙ ඉන්න බෑ. මේ අතර ඊයේ රාත්‍රියේ හිටපු ආණ්ඩුකාරා සත්සාලි මහතා කුරුඳු වත්ත පොලිසිය වෙත පැමිණියා. අපි ආවේ අපි ඇඟින් නැහෙනේ අපි වැරදි කරලා නැහැ ඒ නිසා අපි ආවා අපේ වසමේ තියෙන පොලිසියට CID එකට ඕනේ නම් මම පොලිස්පතිතුමාට අද අවස මම 9 වෙනිදා කරපු මාධ්‍ය අමුවත් අද කරපු මාධ්‍ය අමුවත් යවුවා ඒ අතරේ ආපු අර බ්‍රේකින් න්ියුස් මම අත්තනගුණ ගන්නවා කියපු ඒ ප්‍රවෘත්තියත් මම යවලා තියෙනවා ඩිරෙක්ටර් CID ට මාව ඕනේ නම් මම දැන් ඉන්නම් කියලා කතා කරන්න කෝල් 15ක් විතර මම ගැව්වා එතුමා ආන්සර් කෙරුවේ නැහැ මම හිතනවා මේ රටේ නීතියක් තියෙන එක රටේ එක නීතියක් නම් ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න එපේ පොලිසියෙන් වට එන්න කිව්වා නම් මම එකට ගිහිල්ලා මගේ කරුණ දෙනවා මේ පැමිණිලි දාන මිනිස්සු කවුද කියලා බලන්න අන්තවාදීද ත්‍රස්තවාදීද කියලා බලන්න. අපි අන්තවාදී ත්‍රස්තවාදී නෙවෙයිනේ. ඒ නිසා දාපු මිනිස්සු අන්තවාදීද ත්‍රස්තවාදීද කියන එක හොයන්නත් ඕනේ. ඒ අතර ඇමතුමාගේ කරන ප්‍රකාශ ඒකත් අන්තවාදී ත්‍රස්තවාදීද කියලා බලන්නත් ඕනේ. ඒ නිසා CID එක එන්න කියන වෙලාවක අපි එන්න සූදානම් කියන එක පොලිස්පතිතුමාටත් CID එකේ ඩිරෙක්ටර්තුමාටත් අපි දැන් මේ වෙනකොට පැහැදිලි ලෙස කියලා තියෙනවා. අබ්දුල් රාසික්ව අත්තනෝල් ගන්න කියලා කිව්වා. ඒව අන්තවාදී ත්‍රස්තවාදීන් අත්තනෝල් ගන්නේ නැහැ. මේව එලිපිට කතා කරන අපිට තමයි මේ ඔක්කොම කරන්නේ. අපි ඕන එකට මූණ දෙන්න සූදානම් කියන එක විතරයි කියන්නේ. ඔබතුමා පිළිගන්න නීතිය මොකක්ද? මේ රටේ නීතිය තමයි ඔක්කොම පිළිගන්න ඕනේ. මේ අතර සත්සාලි මහතා සිදු කළේම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. අසත්සාලි මහතා විසින් පසුගිය දිනක කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විවිධ පාර්ශ්ව වෙත ලැබී තිබුණා. මේ පැමිණිලි වල සඳහන් වුණේ ඔහු කරන ලද ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවත් ඒ වගේම එමගින් ජාතීන් අතර ආගම් අතර සහ එම ආගම් ජාතීන් වලට අයත් ජන වර්ග අතර යම් විසංවාදයක් ඇති වෙන බවට ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ විමර්ශනය කරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් විශේෂ කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබෙනවා. ඊට තවත් නිලධාරීන් 5 දෙනෙකු ඊට අමතරව ඇතුළත් කර තිබෙනවා. අසත් සාලි මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. යම් යම් කණ්ඩායම් ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇතිවන පරිදි ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. යම් ආකාරයක ගැටුමක් ඇතිවන පරිදි සහ ජාතීන් අතර විරසකයක් ඇතිවන පරිදි ක්‍රියාවක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම ආණ්ඩුව පියවරක් ගන්න ඕනේ. අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ආගමික අන්තවාදයේ සම්බන්ධයෙන් ප්‍රචාරයන් නිකුත් කරන අත්අඩංගුවට ගන්න පිරිස් පුනරුත්ථාපනය කරනවා කියලා. ඒ නිසා අසත්සාලිට දඬුවම් කිරීම නෙමෙයි කළ යුත්තේ අසත්සාලි මනසින් නොමේරු අන්තවාදී වර්ගවාදී බෙදුම්වාදී ම්ලේච්ඡත්වයේ වපුරන කෙනෙක්. ඒ මානසිකත්වයෙන් ඔහුව ගලවා ගැනීම පිණිස ඔහුව වහාම පුනරුත්ථාපනය කළ යුතුයි. ඉතාමත් පෑදලිය අපි කියලා තියෙනවා අසත්සාලිව අනිවාර්යෙන් අසත්සාලිට විරුද්ධව කටයුතු කරමු. මොකද අසත් මේ අන්තවාදයේ පෝෂණය කරන්න විශාල කාර්යභාරයක් කරනවා කියන එක අපිට පේනවා. නිත්‍යානුකූලව අසත්සාලිට යම්කිසි පියවරක් ගන්න පුළුවන් නම් ඒක ඉක්මනින් ගන්න කියන එක තමයි අපි ආණ්ඩුවෙන් පොලිසිය බාර ඇමතුමාගෙන් ඉල්ලා සිටින්නේ. මෙරට නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එය අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ රටේ පමණක් නෙමෙයි ඕනම රටක නීති පද්ධතියක් තියෙනවා. රටේ ප්‍රධානියාගේ පටන් අවසාන පුද්ගලයා දක්වා හැම කෙනෙක්ම ඒ නීති පද්ධතියට අදාළව ඒ නීති පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතු ජීවත් විය යුතුයි. කාටවත් ඕන විදියට වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්න අපි නීතිය රකින්න නීතිය ආරක්ෂා කරන මේ රටේ මහජනතාව ආරක්ෂා කරන අයවලුන් විදියට අපි කිසිම ඉඩක් තියන්නේ නැහැ. කාටවත් ඕන නීති පාවිච්චි කරන්න බෑ. රටේ අනුමත නීතියක් සම්මත නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුව හැම කෙනෙක්ම වැඩ කළ යුතුයි. ඒක
ඔයගොල්ලන්ගේ නීතිය මේක අපේ නීතිය කියලා කාටවත් කටයුතු කරන්න බෑ. එහෙම නීතියට එරෙහිව නීති විරෝධීව කටයුතු කරන ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අපිට හැකියාව තියෙනවා. නීතිමය බලතල තියෙනවා. ඒ නිසා ඉදිරියේදී කවුරු හරි රජයේ අනුමත නීති වලට පටහැනිව වෙනත් නීතියකට අනුව කටයුතු කරන්න හැදුවොත් මහජනතාව පෙළඳම පොළඹවන්න හැදුවොත් ඒ වගේම වෛරී දේශපාලනය වපුරවමින් මහජනතාව අතර බේද බින්න කිරීමට ජාතීන් අතර බේද බින්න කර ඇති වොත් අපි ඒ අය අත්අඩංගුවට ගන්න කිසිම පැකිලීමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා. විදේශ ගතව සිට පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එළඹෙන සතිය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. විශේෂයෙන් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දිවස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. නිරෝධායන කාල සීමාව පිළිබඳව සහ රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 314 දෙනෙක් හඳුනා ගැනුණා. එම ආසාදිතින් අතරට විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 33 දෙනෙක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 87600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ආසාදිතින් 84253 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. ඊයේ දින මෙරටින් එක් කොවිඩ් මරණයක් වාර්තා වුණා. මියගොස් ඇත්තේ කණත්තීවේව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 526 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පසුගිය ජනවාරි මාස 29 වනදා සිට ඊයේ දින දක්වා මෙරට පුද්ගලයන් 770408 දෙනෙකුට ලබා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් වාර්තා වීම හමුවේ එන්නත සම්බන්ධයෙන් පමණක් විශ්වාසය තබා කටයුතු නොකළ යුතු බවයි. අපි දැනට භාවිතා කරන එන්නත මේ ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ලෝකේ තවමත් පරීක්ෂකයෝ නිසියාකාරව මතපල කරලා නැහැ. මේ නිසා මේ එන්නත යම් විදිහකින් දකුණු අප්‍රිකානු ප්‍රභේදයට සාර්ථක ප්‍රතිචාර නොදැක්වුවොත් අපි නැවත නැවතත් මෙවැනි ප්‍රභේදයක් එක්ක ගැටලුවකට පත් වෙන්න පුළුවන්. නැවතත් අවධාරණය කරගත යුත්තේ අපිට තියෙන එකම විසඳුම එන්නත් වැඩසටහන පමණක් නෙමෙයි කියන එක. වවුනියාව ප්‍රධාන ඇඟලුම් කම්හලක සේවය කළ 21 දිනකට COVID-19 වෛරසය ආසාදනී වී ඇති බවට තහවුරු වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. අදාළ ඇඟලුම් කම්හල තුල සේවය කළ පිරිසකට වෛරසය ආසාදනී වී ඇති බවට ප්‍රථමයෙන් තහවුරු වීමෙන් අනතුරුව ඇඟලුම් කම්හල තුල සේවකීන් PCR පරීක්ෂාවන්ට ලක් කෙරුණා. එහිදී 21 දිනකට වෛරසය ආසාදනී වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. කොවිඩ් තෙවන රැල්ලක අවධානම හේතුවෙන් ඉතාලිය ජලිත පූර්ණ වශයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල් ආපන ශාලා සාප්පු සහ කෞතුකාගාර එළිමෙන සතියේ සිට වසා දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිලාන් අවට ලොම්බාඩිය ඇතුළු බොහෝ ප්‍රදේශ මෙන්ම රෝමය අවට ලාසියෝ ඇතුළු බොහෝ ප්‍රදේශ සඳුදා සිට රතු කලාප වශයෙන් නම් කිරීමටයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. මේ අතර ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී නව කොරෝනා ආසාදිතින් 30,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එරට මුළු ආසාදිතින් සංඛ්‍යාව 40,45,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 90,315ක්. සේනිබදු වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉල්ලීමක් කර සිටිනවා. එයද පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙතන ගත්තොත් හරි පැහැදිලි මහ බැංකු බැඳුම් කර ගනුදෙනුණු සිද්ධ වූ හා සමාන වෙච්ච ආයතන ගනුදෙනුවක් තමයි සිද්ධ වුනේ. එතන සිද්ධ වුනේත් බැඳුම් කරවල පොලි ප්‍රතිශත වෙනස් කරා ඒකේ වාසිය බෑනට දුන්නා. මෙතන වුනේත් සීනිවල බදු ප්‍රමාණය අඩු කරා ඒකේ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජමිතුරට දුන්නු. උදව් කරපු එකේ පරණ උදව් වලට යලි ප්‍රතිඋපකාර කර. ඒ නිසා මේ දෙකේ වෙනසක් නැහැ. ඒගොල්ලෝ බැංකුව හොරකම් කරා, මේගොල්ලෝ සීනි හොරකම් කරා. ඒගොල්ලෝ බැංකුව මං කොල්ල කෑවා, මේගොල්ලෝ සීනි කොල්ල කෑවා. ඉතින් උනුත් එකයි
මුනුත්තකයි දෙකම එකයි. දැන් මේ කැබිනට් එකේ අනුමත කරන්න නැතුව අලුතෙන් නිකුත් කරන චක්‍ර ලේඛනය කණ්ඩායමකට කන්ලියකට කැබිනට් එකට පිටින් ඇමතිවරුන්ටත් පිටින් තීන්දුව ගන්න පුළුවන් විදිහක. මේක පිහිටෙව්වොත් මීට වඩා බරපතල අයථා ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. රටේ ජනතාවගේ මහජන දේපල ජනතාවට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවධාරණය කරනවා මෙවැනි දේවල්ට ඉඩ තියෙන්න එපා. ඒ වගේම රටේ ජනතාවට වෙච්ච මේ පාඩුව මේක හොඳ හිතින් කරයි කියලා ෂේප් වෙන්න හදන්න එපා. මේක කරලා තියෙන්නේ පැහැදිලිව වංචා හිතකින් තමයි. බදු වෙනස් කරලා තියෙන්නේ. ඒක මහ බැංකු කොල්ලේ හා සමානයි. මේ ගැන වහාම නිසි පරීක්ෂණයක් පවත්වලා මේ තීන්දුව తీරන ගත්ත අයට රහිව වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. අදිසියේ ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරන මාතෘකා හදලා මේක යට ගන්න දෙන්න බෑ. මේ කුප්‍රකට සීනි බදු වංචාව රටේ ජනතාවගේ මහජන දේපල කොල්ල කාපු වංචාව ඒකට අදාළ නිසි දඬුවම් නිසි නීති ක්‍රියාමාර්ග පැහැදිලිව ගනී කියන එක ඒක තමයි ජනතා අපේක්ෂාව. සීනි බද්ද අඩු කිරීම මගින් රජයේ බලාපොරොත්තු වූ සම්පූර්ණ වාසිය ජනතාවට නොලබනු බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇමිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් මේ එක්සත් ජාතික පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණයි මේ ඔක්කොම ආණ්ඩු කරපු කාලේ 2016 තුන්වෙනි මාසේ 8 වෙනිදා සීනි බද්ද තිබුණා රුපියල් 30ක් මේක නැවත වරක් 7 වෙනි 9 වෙනි මාසේ 7 වෙනිදා 725 බවට පත් කරා. එතකොට රුපියල් 29.75ක් බද්ද අඩු කරා. මාස ගණනාවක් තිබුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණයි ওই සමග ජන බලවේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ. හැබැයි එහෙනම් එදා 725ට අඩු කරාම රුපියල් 29.75 තවහක් මේ රටට අහිමි වෙලා තියෙනවා. එතකොට ඔය හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණානේ අධිකරණ යන්න. හඳුන්නෙත්ති මහත්තයා එතකොට හිටියේ කෝප් කමිටුවේ සභාපති. නීතිය ක්‍රියාත්මක කරාද? නෑ. ඇයි? අපේ රටේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා. බාණ්ඩ මිල වැඩි වෙනකොට රජය ගන්න බදු මිල අඩු කරනවා. දැන් මේකේ වාසිය ගිහින් තියෙන්නේ ඔය කියන 6 දෙනාට විතරද? නෑ. අපි 725ට අඩු කළා. ඒගොල්ලෝ සීනි ටික ලංකාවට ගෙනාන පස්සේ ආපහු රුපියල් 50 කරා නම් තමයි මේ පාඩුව එහෙම් පිටින් යන්නේ. හැබැයි 135ට තිබිච්ච සීනි අපි ටික දවසක් රුපියල් 85ට දුන්නා. ඊගවට 110ට 115 දක්වා අඩු කරා. රුපියල් 20ක විතර වාසියක්. මේ රටේ ජනතාවටත් මේකෙන් ලැබුණා. හැබැයි අපි පිළිගන්නවා අපි බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ සීනි බදු වංචාව නිසා රටට අහිමි වෙච්ච මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1595ක් බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේදී පිළිගෙන තියෙනවා. මුදල් අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශයට මේක තල්ලු කරන්න හදනවා. මේකේ බෝලේ කොයි පැත්තට පාස් කරත් අද මේ මහා වංචාව පිළිබඳව රටට එළි වෙලා. නමුත් මේ බදු වංචාව සිදු වුණු කාලේ මාසෙකට සාමාන්‍යයෙන් 50000ක් වගේ ප්‍රමාණයක් ගෙන්නපු එක සීනි මෙට්‍රික් ටන් 80000 ගණනක් ගෙන්වලා තිබෙනවා. එහෙම වුණේ රටේ තේබුණ ප්‍රමාණය එක පාරටම දෙගුණයක් වෙලා නෙවෙයි. බදු අඩු කරලා දූෂණයට පාර කපා ගැනීමක් නිසයි කියන එක ඕනම පොඩි දරුවෙකුට පවා වැටහෙන කාරණයක්. ඒ වගේම කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි අද වෙද්දි රුපියල් 50ට තිබුණු බද්ද 725 දක්වා අඩු කරලා කාගේ අතටද ඒ දැවැන්ත වාසිය ගියේ කියන්නේ. ඒක රටේ ජනතාව අද සොයන්න පටන් ගෙන තිබෙනවා. ඒ නිසා අපි අභියෝග කරනවා රජයට මේ මහ පරිමාණ සීනි බදු වංචාව ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා මේ ගැසට් එකෙන් රුපියල් 49.75ක් බදු අඩු කරාට පස්සේ මේ රට සීනි ගෙන්නන ප්‍රමාණය ඒ කෙටි කාලය තුල 60%ක් මේ රට සීනි ගෙන්නන ප්‍රමාණය ගෙනල්ලා 2020 ජනවාරි ඉඳලා ඔක්තෝබර් මාසය වෙනකම් මේ සමාගම සීනි ගෙනල්ලා තියෙන 3%. එවනම් අපිට සැකයක් තියනවාද මේ බදු වාසිය රුපියල් 49.75 ලබා දෙනකොට මේ සමාගම සීනි නමක් වරායට ගෙනල්ලා තිබුණාද කියන සැකයක්ද ඇවිල්ලා තියෙනවා. මේ බදු වංචාව විතරක් නෙමෙයි මේකෙදි එක සමාගමකට සීනි ඒකාධිකාරයක් ලබා ගැනීමේ අවස්ථාවත් උදා වෙලා තියෙනවා. සීනි බදු වංචාව සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. කිසිම වංචාවක් වෙලා නැහැ කියන එක පෑදලියම කියන්න පුළුවන්. මොකද ඕනම බදු වැඩි කිරීමේදී සහ අඩු කිරීමේදී කාට හරි වාසියක් වෙන්න පුළුවන්, කාට හරි අවාසියක් වෙන්න පුළුවන්. නමුත් රටේ බදු අඩු කිරීමෝ වැඩි කිරීම කරන්නේ මාජනතාව ගැන හිතලා, වැඩි වෙයි කියලා හිතලා. ඒ නිසා මේ කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඕනෙකට දැන් උසාවි ගිහිල්ලා එක කටුත්තර පිළිබඳව විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව අපි පෑදලියම කියන්නේ මේ රටේ මාජනතාව ගැන හිතලා මේ ගත්ත තීන්දුවක් සීනි බදු අඩු කිරීම. මොකද නැත්තම් සීනි මිල අද වෙද්දි 180ක් 190ක් වෙනවා. ඒ නිසා තමයි සීනි මිල ස්ථාවරව පවත්වාගෙන යන්නත් ඒක ටිකක් අඩු කරගන්නත් තමයි මේ බදු අඩු වැඩි කරන එක කරන්නේ. සීනි වංචාව ගත්තට පස්සේ මහ බැංකු වංචාවට දෙවෙනි නෑසා ක්‍රමවේදෙත් දෙකම එකයි. එදත් කරේ මොකක්ද? රැල්ලි කොමසිංහ මහත්තයා
තමන්ගේ හිතවතාව දාගෙන මහ බැංකුව අධිපති කරලා හොරකම කරන්න පුළුවන් විදියට බැඳුම්කර විලදේ ගැනීම ක්‍රමවේද වෙනස් කරලා දුන්නා. ඊට පස්සේ ඒ මහ බැංකුව අධිපතිවරයා තමන්ගේ බෑනර් ටිප් එක දුන්නා. අද බිලියන 15ක් අපි බැඳුම්කර නිකුත් කරනවා වැඩිහත් වෙන්න කියලා. අන්න එතන එහෙම තමයි ඇලෝසියස් අයුතු ලාභයක් උත්පාදනය කරේ. මෙතනත් මොකද උනේ? මෙතනත් උනේ ආ ඔන්න අපි ගැසට් එක වෙනස් කරනවා. උඹගේ එපන් සීනි ඔන්න අයුතු ලාභ දෙකම එකයි. දැන් ඔන්න රෝටි බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් මේ හොර සීනි ගෑවේ කවුද කියලා. දැන් ඉන්නවා සෙට් එක දත මැදගෙන සීනි වංචාවක් උනේ නෑ කියලා කියන ඔක්තෝබර් මාසේ සීනි බද්ද අඩු කරා. සීනි බද්ද අඩු කිරීමේ අරමුණ උනේ එදා රුපියල් 140ට 45 තිබ්බ සීනි මිල අඩු කරන්න. අද රුපියල් 105ට රුපියල් 110ට සීනි වෙළඳ පොලේ තියෙනවා. තියෙ බදු අඩු කිරීමේ එක ප්‍රතිඵලයක් තමයි සීනි මිල අඩු වීම. සීනි මිල අඩු නොකළා නම් එදා බදු අඩු නොකරා නම් අද වෙනකොට මේ COVID-19 වසංගත තත්ත්වය තුළ ඇතිවෙච්ච අර්බුද හමුවේ සීනි මිල රුපියල් 200ට යෑම වළක්වන්න බෑ. ඉඳ ආණ්ඩුව එදා හරි තීන්දුවක් ගත්තා. ආණ්ඩුව බදු අඩු කරද්දී සෑම අවස්ථාවකදීම ඒ නිශ්චිතම ප්‍රමාණය පාරිභෝගිකයාට ගලා යාමක් සිදු වෙලා නැහැ. විවිධ තව හේතුන් තියෙනවා ඒවා. බෞද්ධයන් ලෙස සතයකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අද පුත්තලම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් පුත්තලම මාදම්පේ ගල්මෝරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසති චෛත්‍යරාජරණ වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය සහ ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. පන්සලෙන් එහෙම නැත්නම් මේ පිරිවෙන තුලින් විශාල සේවයක් බුදුදහමට සිදු වෙන. විශේෂයෙන්ම ජනතාවට නව පරපුරට ආගමින් ඈත් වෙන්න නොදී ආගම හා බැඳිලා ඉන්සලහා බැඳිලා ඉන්න සමාජයක් ගොඩනැගීම අපේ වගකීමක් වශයෙන් මම දකිනවා. මොකද එහෙම නැති වුණොත් පන්සලෙන් ඈත් වුණොත් පන්සලෙන් අපි ඈත් වුණොත් වෙන්නේ ඊට වඩා නස්පත්තියක් රටට සමාජය. අද ඉදිදා දහම් පාසල ඒ වගේම දහම් පාසලට යෑම මම හිතනවා අපි අපේ බෞද්ධ ජනතාවට අනිවාර්ය විය යුතුයි මම විශ්වාස කරනවා. මොකද එහෙම නැති වුණොත් බලන්න අනිත් ආගම්වල ඒ කාර්ය තියෙනවා. දැන් බෞද්ධයන් පන්සලට යන්න නියමයක් නැහැ. ඕන නම් යනවා නැත්නම් නිකයි. හැබැයි ඉරිදට පල්ලියට යන එක අනිවාර්යම සිදු වෙනවා. ඉතින් මේ ඒ ආගමේ ඉතින් මම හිතනවා අපි අනිවාර්යයෙන්ම පන්සලට යන්න එක දිනයක් සතියට සැරයක්වත් ලුගානි මාසයකට සැරයක් පොය දවසේ වත් එක වෙන් කරගත යුතුයි මම විශ්වාස කරනවා. සිරම දරු පිරිසත් එක්ක පන්සල් යන්න. එහෙම නැති වුණොත් දරුවන්ට ඒ පුරුදු ඇති වෙන්නේ නැහැ. සමාජයට පුරුදු ඇති වෙන්නේ නැහැ. ඒකෙන් අපේ පන්සල්යි ඈත් වෙන්නේ නේද? අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මහා පරිමාණ සම්ප්‍රදාන ව්‍යාපෘති පුද්ගලික ඌමනාවන් මත ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද පැවති 54 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට හම්බන්තොට ප්‍රදේශයේදී එක් වෙමින් වර්තමාන රජයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරය අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඇමති අනුමැතිය අවශ්‍යත් නැහැ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍යත් නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ටයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරුන්ටයි මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පූර්ණ අවසරය පූර්ණ බලතල තිබෙනවා. දැන් මොකද මේකින් සිදු වෙලා තියෙන්නේ? අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බලයක් නැති අමාත්‍යවරුන් කණ්ඩායමක් හැටියට නිර්මාණය වෙලා තිබෙනවා. කොටින්ම කිව්වොත් මේ චක්‍රලේඛයත් සමග අද රටේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඇමතිවරු නෙමෙයි පමයි. ඒ මොකද ඇමතිවරයාගේ අනුදැනුම අවශ්‍යත් නැහැ, අනුමැතිය අවශ්‍යත් නැහැ, දැනුවත් වීම අවශ්‍යත් නැහැ, කැබිනට් මණ්ඩලයේ දැනුවත් වීම අනුමැතිය අවශ්‍යත් නැහැ. අර වෙනත් පාරකින් ගිහිල්ලා විවිධ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් අවබෝධතාවයන් විවිධ එකඟතාවයන් ඇති කර ගැනීමේ පාරයි මේ සකස් කරලා තියෙන්නේ. මට පේන ආකාරය මේ ගසා කෑමකටයි මේ ලෑස්ති වෙන්නේ. මේ මහජන දේපල මහජන සම්පත් සූරා කෑමකටයි මේ උත්සාහ දරන්නේ. දැන් අගමැතිවරයෙක් දැනුවත් නැතුව, කැබිනට් මණ්ඩලයක් දැනුවත් නැතුව, ඇමතිවරුන්වත් දැනුවත් කරන්නේ නැතුව, ලේකම්වරුන්ට ගිවිසුම් හදාගන්න පුළුවන් නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයත් එක්ක, එහෙනම් දේශපාලනේ දන්න ඕනම කෙනෙක් දන්නවා මේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න පුද්ගලයෙකුට සහ කණ්ඩායමකට රටේ සංවර්ධන තීන්දුව తీරන ගැනීමේ තනි බලයක් ලබා දෙන ප්‍රයත්නයක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ චක්‍රලේඛයක් හරහා මිස්ටර් 10%ට මිස්ටර් 20%ට හොරාකන කණ්ඩායම් නිර්මාණය වීමේ ඉදිරි ප්‍රස්තාව තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට එරෙහිවගෙන ආ නව සංශෝධන සහිත යෝජනාවලිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් පිළිබඳව 2015 වසරේ සම අනුග්‍රහකත්වයේ දැක්වූ රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට පසුගියදා ඉදිරිපත් කරන ලැබුවා. ඒ එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, මලාවි, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තයයි. ශ්‍රී ලංකාව සිය ස්ථාවරය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝජනා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සංශෝධන COVID-19 වෛරස් සෙට දක්වන අවධානයේදී ආගමික නිදහසට එළවන බලපෑම එසේම COVID මරණ ආදාහනය අනිවාර්ය කිරීම 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වාර්ගික හා ආගමික කණ්ඩායම්වල අයිතීන්ට ගරු කරමින් සංවාදයකට එළඹීම මාස 6කට වරක් අදාළ කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම ආදී කරුණු නව සංශෝධනවලට ඇතුළත්ව තිබෙනවා. The current government, like its predecessor, has failed to pursue genuine truth-seeking or accountability processes. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි නව සංශෝධන ඇතුළත් යෝජනාවලිය ඉදිරියේදී චන්ත විමසීමකට ලක් කරනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවලට විරුද්ධව රටවල් 21ක් සහාය පළ කර ඇති අතර තවත් රටවල් 15ක් පමණ එම යෝජනාවලියට සහාය පළ කරමින් අදහස් පළ කර තිබෙනවා. මෙවර ජගත් මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන අතර පෙබරවාරි 22 වනදා ආරම්භ වූ සැසිවාරය මේ මාස 23 වනදා දක්වා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. කොළඹ වරායේ බටහිර පාරයන්තේ ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට සංවර්ධනය කිරීම සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපති දප්පුලදලි වේරා මහතාගේ අනුමැතියට යොමු කර තිබෙනවා. කොළඹ වරාය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරා වැඩි වශයෙන් කතාබහට ලක්ුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයේගත් තීරණයත් සමගයි. ඊට විරෝධය පළ කරමින් වරාය වෘත්ති සමිති දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. එම සියලු විරෝධතා මැදේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කිසිදු විදෙස් සමාගමකට බදු දීමට හෝ විකිණීමට රජයේ කටයුතු නොකරන බවයි. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වරාය වෘත්ති සමිති ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කරනු ලැබුවා. එම සියලු සාකච්ඡා අසාර්ථක වීම හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය සතු කර ගන්නාතුරු වරාය වෘත්ති සමිති සිය අරගල දියත් කළා. එවන් පසුබිමක කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් යෝජිත බටහිර පර්යන්තය ඉන්දීය ආයෝජකෙක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එහිදී යෝජනා කෙරුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කමිටුවක්ද පත් කරනු ලැබුවා. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට සංවර්ධනය කිරීම සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ අනුමැතියට යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග පත් කළ කමිටුවේ නිර්දේශ මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කළ බවයි. කොළඹ රාජකීය විද්‍යාලයේ 1985 වසරේ පාසලෙන් ඉවත් වූ ආදි ශිෂ්‍යයින්ගේ සුහද හමුවක් සහ උපහාර උළෙලක් ඊයේ කොළඹදී සංවිධානය කර තිබුණා.
පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසීට අයත් මුරගොල්ලාගම ප්‍රදේශයේ දින ගණනාවක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි වන අලියෙක් මිය ගොස් තිබෙනවා. මෙම වන අලියා වයස අවුරුදු 8 10 අතර වයසේ පසු වන බවටයි වාර්තා වන්නේ. භාවිතයට නුසුදුසු කිලෝ 600ක තේකොළ තොගයක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කණ්ඩායම විසින් සිය බහරයට ගෙන තිබෙනවා. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් තනමල් විල දේවගිරි කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හීනක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රිට්ස්බරි ගෙනෙන බෞබිමිට වීරයෙක් තුලින් අද අපහමු වන්නේ මිරහාර් 110 වන ශූරී නදීෂා රාමනායක ක්‍රීඩිකාවයි. ආසියානු ගෝන් ප්‍රී තරඟාවලිය රිදීන් ජයගනිමින් බෞබිම ජයග්‍රහණය කර වූ මීටර 400 කාන්තා අභිමානය නදීෂා රාමනායක බෞබිමට වීරයෙක්. මගේ නම නදීෂා රාමනායක. मगे गम गोण दिनिय मम करण इवेंट 400 अम्मा ताता गुड़ा उदाव करणवा पोलिकाले तरंग वेटेता मगे तरंग तिब्बो एक बला गिदर हेमो मेनवा एक मट लोक शक्ति मीटर हारसीय दिदास दहाटे थाईलांत विवृत मल क्रीडा उल्ले मीटर हारसीय प्रथम स्थाने गत्ता मीटर देशीय देवन स्थाने लबा गत्ता मम दिदास दहातून वसरे රිෂ්බරි ජෝන් ටාබට් තරංගාවලිය මීටර 800 රන් පදක්කම දිනාගත්තා. ඒ තරංගාවලිය මගේ ඉදිරි ක්‍රීඩා ගමනට ගොඩක් වැදගත් වුණා. රිෂ්බරි ආයතනයෙන් මල්ල ක්‍රීඩා වෙනුවෙන් ලබා දෙන අනුග්‍රහයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩිකාවක් වශයෙන් ඉදිරියට යන්න මට මේ අනුග්‍රහය ගොඩක් වැදගත්. මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඒෂියන් මෙඩල් එකක් ගේන එක. ඒ වගේම 2021 පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සම්පූර්ණ සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට විවේක්. ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හැම රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.